देखो साधु के नमस्कार ही किया नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपादा वीरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि मुसावादा वीरमणी सिक्खापदं समादयामि सुरामीरे मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादयामि मेति शरण साहितवो पंचशील धर्मय संसार दुखिन अतमिदेम पिनिसम हेतु एवा वासना वेवा तिसरणेन साध्यं पंचशील धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेतब्बं पूजनीय महासंघरत्ने नवसराये श्रद्धा संपन्न वो गुणबर कारणिक पिंवत्ने मे मोहते अदमे दहवल काले दे मे पिंवतुल्ला समदिना विसिन एकतु पहादु विला मे सोदानम वेन्ने संबुद्ध शासनयक तुलदी करन्नत लबिन्ना वो अग्रगण्य ओ महिशाक्य ओ महापिंकमक सिद्ध करगन्नटाई गुणवंत सिल्वंत स्वामीन वहन्सेला उदेसा यम किसी कनेक सेनासनयक पूजा करनव नं एकेकांतें होगे मिलो यहापति पिनिसि हेतु वासना वेनवा परलोव सुगतिये पिनिसि हेतु वासना वेनवा शांतिकर अमा मह अमृत निर्वाण सुगतियें सेनसेन्नटद मे पिंकम उट हेतु वासना वेनवा एसे त्रिविध महा संपत् रसपत् विन्नावो मह पिंकमक तमै मे पिंवतुल्ला मे मोहतेदी मे सिद्ध करगन्नट सूदानम वेन्ने ඉතින් දැන්ට මාසකේ මාසයකට දිගකට පමණ මාත්‍යින් ඉඳන් අපිට මේ අපේ හිතවත් තේරුවන් රාජපක්ෂ මහත්මයා අපිට සම්බන්ධ වෙලා විවිධාකාරයෙන් අපිට ආරාධනා කළා මේ කුසල් කර්මයක් සිද්ධ කරගන්නට ඕනේ කියලා. ඉතින් මේ සංඝ සත්කොට සේනාසනියක් පූජා කරගන්නට භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කිරීම සඳහා සක්මන් මළුවක් නිර්මාණය කරන්නට අංග සම්පූර්ණ කරලා භාවනා ආසනයකුත් සමගම ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම් සඳහා ඒ පහසුකම් සලසා දෙන්නට අපට ආරාධනා කළා. ඉතින් අන්නේ කාරණාවන් මේ වෙනකොට සම්පූර්ණයෙන් වගේ අවසන් කරලා සේනාසන බඩුත් එක්ක සියල්ලක්ම සංඝසතුකට පූජා කරන මහා පින්කමට තමයි මේ පින්වතුන්ලා මේ මොහොතේදී සූදානම් වෙලා සිටින්නේ. ඉතින් විශේෂයෙන් පින්වතුනි අනිත් අපිට තව තවත් නොඑක ආකාරي පින් කරන්න පුළුවන්. දන්මන් පූජා කරන්න, විවිධ පරිස්කාර පූජා කරන්න, නොඒකාකාරි පුද පූජාවන් ශ්‍රම දාන ආදී පවත්වලා අපිට පින් දාම් සිද්ධ කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ සේනාසන කුසල් කර්මයේ කියන එකේ කුසල් කර්මයන් අතරින් අග්‍ර වෙනවා, දුර්ලභ වෙනවා. ඊතා විශාල අනුසස් රැස් වින්නා වූ මහ පින්කමක් තමයි සේනාසන පූජා කිරීමේ කියලා කියන්නේ. කෙනෙක් දානයක් පූජා කරාට පස්සේ ඒ දානෙහි ආනිසංස වශයෙන් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන මේ දේවල් ලැබෙනවා. ඒ වගේම නිවන් පතාගෙන දන් පූජා කරනකොට ඒක නිවන් දකින්නත් ඒ පින හේතු උපනිශ්‍රය වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් වස්ත්‍ර පූජා කරනවා නම් අන්නේ වස්ත්‍ර පූජා කිරීමේ පින හේතු කොටගෙන විශේෂයෙන්ම ඔහුට
ඒ පූජාවේ අනුසස් විපාක වාර වශයෙන් මෙලොව විශේෂයෙන් මතු සසර ගමනේදී වර්ණ සම්පත්තිය ශරීරයේ බබලන වර්ණයක් ලැබෙනවා. ශරීරයෙන් රැස් විහිදෙනෝ වගේ වර්ණයක් ලැබෙනවා. ඇතැම් ඒ උත්කෘෂ්ට ලෙස වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන් රාත්‍රී කාලේ පවා රියන් කීපයක් පුද්ගලයාගේ ශරීරයෙන් රැස් විහිදෙන බලයක් පිහිටනවා වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන්. ඒ දීර්ඝ වශයෙන් විස්තර කළ යුතුයි. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ පහන් ආලෝකයේ ප්‍රදීපයන් දැල්වල පූජා කරනව නම් විශේෂයෙන්ම දිවස ලැබෙන පින්කමක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම රථ වාහන ආදී දේවල් පහසු විහරණය සඳහා පූජා කරනව නම් ඒකෙන් සැපය කියන ආනිසංස ලැබෙනවා. කිසියම් වෙහෙසක් මහන්සියක් නැතුව ඇස් කන් නාස ආදී ඉඳුරන් පිනවමින් බොහෝ සැපසේ ජීවත් වෙන්නේ ඒ පින්කම හේතු වාසනා වෙනවා. කල්ප කෝටි ගණනාවක් නමුත් ඒක විපාක වාරයෙන් වින්දනය කරන්න ඒ උත්කෘෂ්ට ලෙස පින්කම් කරන අයට වාසනාව ලැබෙනවා. ඉතින් මේ විදියට එක එක දේවල් පූජා කිරීමේ විවිධාකාරෝ ඒ ඒ අනුසස් ලැබෙනවා. පින්වතුනි මේ සේනාසන පූජාවේ ආනිසංස දක්වන කොට කියනවා සියල්ල ඒ පූජා කළා වූ සේනාසනේ ආනිසංස වශයෙන් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වූ ආනිසංස ලැබෙනවායි කියලා කියනවා. විශේෂයක් නැහැ. ආයුෂයේද වර්ණයේද සැපයේද බලයේද ප්‍රඥාවද දිවසේද ශරීර සැපයේද මානසික සුව වින්දනයේද මේ කියන ලද්දා වූ සියලුම සම්පත් උදාපත් වින්නා වූ මහේසාක පින්කමක් තමයි එකම සේනාසන පූජාවය කියලා හඳුන්වන්නේ. ඉතින් අන්නේ උදාහරණ පින්කම තමයි අද මේ පින්වතුන්ලා විසින් මේ සිද්ධ කර ගන්නට යෙදුනේ. පින්වතුනි අප මහා බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරගෙන එනකොට කාශ්‍යප බුද්ධ ශාසන කාලෙදී දෙවන ආත්ම භාවයක් වශයෙන් එක සැරේක භික්ෂුවක් වෙලා හිටියා. ඊට පස්සේ ඒ උන්වහන්සේ අපවත් වෙලා නැවතත් මනුස්ස ලෝකේ ඉපදිලා මිනිසෙක් සිටුවරේ බවට පත් වුණා. මෙන්න මේ සිටුතුමා දවසක් පින්වතුනි වනාන්තරයට ගියා තමන්ගේ කටයුතු කරගන්න ලී කෑලි ටිකක් කපාගෙන ඉන්න කියලා හිතාගෙන. මෙහෙම යනකොට පින්වතුනි කැලේ හිටපු එක්තරා සාමින් වහන්සේ නමක් ගම්මානෙට පින්දපාති වඩනවා දැක්කා. ඉතින් මෙන්න මේ සිටුතුමා පින්වතුනි බොහෝ කාලයක් සැසේ පාරමී පුරන්ගෙන කෙනෙක් නිසා කල්පනා කළා මේ භික්ෂු දර්ශනේ ඉතා දුර්ලභයි. ගුණවන්ත සිල්වන්ත භික්ෂූන් වහන්සේලා දුර්ලභයි. මුන්වහන්සේලාට දන් හෙන්දක් නමුත් කෙනෙක් පූජා කරනව නම් අනන්ත අක්‍රමාණානිසංස ලැබෙනවා. ඒ නිසා මේ උතුමන් වහන්සේ කොහේද ඉන්නේ කියලා බලන්න යන්න ඕනේ කියලා උන්වහන්සේ ආපු පාර දෙකේම ගියා කැලේ ඇතුළට. මෙහිම කැලේ ඇතුළට යනකොට මේ මිනිස්සයා දැක්කා ගහක් යට තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. කල්පනා කළා මේ ස්වාමින් වහන්සේට මට පුළුවන් විදිහට මං කුටියක් හදලා දෙන්න ඕන. Taman ger giyapu katiyutta pattaka dala lee kael tikak kapaagena villa අර ගහ යට පුංචි පැලක් වගේ නිර්මාණය කළා. ස්වාමින් වහන්සේට භාවනා කරගෙන ඉන්න පුළුවන් විදියටවත් නිර්මාණය කරන්න ඕනේ කියලා තමන්ට පුළුවන් හැටියට කුටියක් හැදුවා. කුටියක් ලී කෑලි වලින් හදලා අතු ටිකක් උඩින් දාලා ස්වාමින් වහන්සේට පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් විදියට ඒ ටික නිර්මාණය කළා. වටපිටාව සුද්ධ කළා. දැන් කල්පනා කළා තව ටිකකින් ස්වාමින් වහන්සේ පින්දපාත කරගෙන මේ කුටි මෙතෙන්ට එනවා. මම පැත්තකට වෙලා බලන් ඉන්න ඕනේ කියලා සැඟවිලා බලාගෙන සිටියා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේවිල වටපිට බැලුවා. කවුරුවත් නැහැ. කල්පනා කළා තමන් වහන්සේ උදෙසා මේක නිර්මාණය කළා තිබෙන්නේ. සාදු සාදු මේ පින්වතුන්ට මේ පින්වතාට මේ කරන ලද්දා උදාාරතර පින හේතු කොටගෙන තමන්ගේ දෑත දෙපය සිතුව පෙතුව සම්පත් ගෙන දෙන සිතුමිණි රුවණක් බවට පත් වේවා. මට මේ කරන ලද්දා වූ සේනාසනානිසංස හේතු කොටගෙන පතන උතුම් උදාාරතර බෝධියකින් නිවන් දකින්ට වේවා කියලා ආශිර්වාද කරලා අර සේනාසන ඇතුළට ගිහිල්ලා දාන් ටික වළඳලා පහසුවෙන් හිටියා. අර කරපු මහ බෝසතාණන් වහන්සේට අප්‍රමාණ සන්තෝෂයක් දෙනුණා. අනේ සාදු සාදු මේ ස්වාමින් වහන්සේට කැපසරපු සෙනසුන පූජා කරන්න ලැබුණා. උන්වහන්සේ අද පටන් මේ සෙනසුනේ ගුණ දම්වත් පිළිවෙත් පූර්ණේ කරනව නේද? මට මහා ලාභයක් ඉපදුනා කියලා සතුටක් සන්තෝෂයක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති කරගත්තා. දෑත නල්ලේ තියාගෙන ආව මේ ස්වාමින් වහන්සේ ළඟට. ඇවිල්ලා පසඟ පිහිටුවා වන්දනාමාන කරලා හෙව ස්වාමීනි ඔබ වහන්සේට මෙවන් සේනාසන කැපසරුබ්ද? එසේ පින්වත මේ දේවල් කැපසරුම් අද පටන් මට මේ සිනසුනේ වැඩ සිටමින් ගුණ පිළිවෙත් පුරා ගන්න පුළුවන්. ආරාධනා කළා මේ පින්වතා ස්වාමීනි දිවිතුරාවට ඔබ වහන්සේ මේ සිනසුනේ වැඩ සිටින සීක්වා මට පුළුවන් හැටියට මං සිව්පසයෙන් උපස්ථාන කරන්නම්. අද පටන් ඔබ වහන්සේ මාගේ නිවසේටම පින්දපාත වඩන සීක්වා කියලා ආරාධනා කළා. තව තවත් මේ කුටි සේනාසනේ පිළිසකර කරා. මහා කැලේ වගවල සර්පයන් සිටිනවා.
මේ සතුන් සර්පයන්ගෙන් ආරක්ෂාවින් වැටක් හැදුවා. ඒ වගේම පැම්පුකුණක් නිර්මාණය කළා. තව තවත් දේවල් නිර්මාණය කළ කුටි අංග සම්පූර්ණ කළා. ඊට පස්සේ දිනපතා මේ ස්වාමින් වහන්සේට ඇප උපස්ථාන කළා මේ උපාසක මහත්මයා. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේත් කල්පනා කළා මේ මහත්මයා මට උකුඩාක් උදව් උපකාර කරනවා. තවමත් මම පුහුදුන් පුතඥයි. මම මේ සිනසුන්ට වෙලා අප්‍රමාදී වෙන්න ඕන කියලා උන්වහන්සේ නිරතුරුව භාවනා කළා. මෙසේ භාවනා කරගෙන යද්දී මින් මේ ස්වාමින් වහන්සේ පිම්බතුනේ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලයන් ප්‍රතිවේද කරගෙන අමා මහ නිවන් සුව අවබෝධ කළා. දැන් රහතන් වහන්සේ නමක් ඒ රහත් උතුමන් වහන්සේ තමයි දැන් මේ මහත්මිය උපස්ථාන කරන්නේ. මෙහෙම කාලිකත වෙලා ගියා. අර අපේ බෝධිසත්වයන් වහන්සේ අප්‍රමාණ පින් පුරවා ගත්තා. අවසානයේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවම මෙතුමාද කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙලා දෙව්ලෝ දෙවියෙක් වෙලා ඉපදුනා. දිවි ලෝකයෙන් මනුස්ස ලෝකයට මනුලොවින් දෙව්ලොවට මාරු වෙමින් නැවිලා මනුස්ස ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිස් රත්නයක් වෙලා ඉපදුනා. නමින් සුදර්ශන මහා චක්‍රවර්ති රජතුමා කියලා හැඳින්නුවා. ඒ කියන්නේ සක්විති චක්‍රවර්ති රාජ සම්පත්‍ය උදාපත් කරගන්න ලැබුණා. චක්‍ර රත්නේ පහළ වුණා. සප්ත රත්නේම පහළ වුණා. ඉතින් මෙන්න මේ විදිහට චක්‍රවර්ති රජතුමා බොහෝ කාලයක් දීර්ඝ කාලයක් ජීවත් වෙමින් සක්විදේව සක්විති රජ සැප සම්පත් වින්දනය කළා. මේ රජතුමාගේ පුණ්‍යානුභාව බලය නිසා පින්වතුනි මේ පෘථිවි තලයේ තිබුණු 84 දහසක් රාජ්‍යන්වල මාලිගා 84 දහසක් මේ රජතුමා වෙනුවෙන් නිර්මාණය වුණා. මිනිස්සු තමයි මේ දේවල් හදන්නේ. හදලා ඉවර වෙලා මේ රජුරුව වෙනුවෙන් පූජා කරනවා. ඒ කාලේ මේ රටේ මිනිස්සුන්ට අප්‍රමාණ සැප සම්පත් තිබුණා. ඉතින් මේ සම්පත් වලින් ප්‍රයෝජනෙ විඳලා විඳලා මේ මිනිස්සු අන්තිමට රජතුමා වෙනුවෙන් බොහෝ දේවල් නිර්මාණය කළා. 84 දහසක් මාලිගා හදලා රජුරුව වෙනුවෙන් ප්‍රදානය කළා. තැම්පකුණු 84 දහසක් හැදුවා. ඉතින් මේව දීර්ඝ වශයෙන් මේ දීඝනිකායේ සුදර්ශන මහා සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම ජාතක පාළියේ සඳහන් වෙනවා. ඒ දේවල් දීර්ඝ වශයෙන් දේශනා කරන්න වෙලාව නෙමේ. ඉතින් අප්‍රමාණ සම්පත් මේ චක්‍රවර්ති රජතුමාට උදාපත් වුණා. ඉතින් අන්තිමට මේ චක්‍රවර්ති රජතුමා කල්පනා කළා මට මේ මනුලුව ලැබෙන උපරිම සැප සම්පත් උරුම වෙලා තිබෙනවා. මේ දේවල් ලැබුණේ මාක් පෙර කරන ලද්දා පිම්බලේ නිසයි. මම භාවනා කළ ධ්‍යාන සමාපත්තිය උපදවා ගන්න ඕනේ කියලා අර තමන්ගේ විශාල රජමාලිගාවේට ඇතුල් වෙන්න කියලා හිතාගෙන පඩි පෙර ළඟට ගියා. පඩි පෙර ළඟට ගිහිල්ලා මාලිගාව දිහා බලාගෙන අදිෂ්ඨාන කළා මෙතෙන් පටන් මාගේ පිටුපසින් කාමච්ඡන්දේ නොපෙමිණේවා. ද්වේෂයේ මා පිටුපසින් නොපෙමිණේවා කියලා අදිෂ්ඨාන කළා. දේස පියා ගන්නකොටම පින්වතුනි සිත සමාධියටපත් වෙලා පඨම ධ්‍යානෙ උපදවා ගත්තා. රජතුමා මාලිගාව ඇතුළට නැගිලා ධ්‍යාන සමාධි සමාපatti උපදවාගෙන භාවනාවේ ඇල්ල ජීවත් වුණා. ඉතින් බොහෝ කාලයක් මේ විදියට චක්‍රවර්ති ශ්‍රාද සම්පatti වින්දනය කරන්නා මේ මහරජතුමා. ඉතින් ධර්මයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණනි දා සුදර්ශන මහා චක්‍රවර්ති රජතුමා විලා අප්‍රමාණ මනුස්ස ලෝක සම්පත් වින්දනය කළේ වෙන අන් පිනකින් නෙමේ. මං ඉදා අන්නර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේ නමකට පුංචි අතුපලක් නිර්මාණය කරලා දීලා ඒ කුටි සේනාසනේ පූජා කිරීමේ අනුසස් විපාක වාර වශයෙන් තමයි මේ චක්‍රවර්ති රාජ සම්පත්‍ය උදාපත් කරගත්තේ. එපමණක් නෙමේ දිව්‍ය ලෝක මනුස්ස ලෝක සැප සම්පත් බොහෝ වාරයක් උදාපත් කරගත්තා. අවසානයේ ලෝතුරා බුද්ධරාජි දක්වා මේ කුසල් කර්මයේ හේතු වාසනා වුණාය කියලා දේශනා කළා. ඉතින් මේ පින්වතුන්ලා අද දවසේ මේ ඒරුවන් රාජපක්ෂ මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ උදව් උපකාර සිද්ධ කරන මේ සිද්ධ කරගත්තේ එසේ උතුම් උදාහරතර ආනිසංස රැස්වින්නා වූ මහේශාක්‍ය මහා පින්කමක්. ඉතින් මේ වැසිකිලි කැසිකිලි නිර්මාණය කර දීමත් අටමහා කුසලයට යන්නා වූ පින්කමක්. ඉතින් ඒ සංඝයාගේ පහසු විහරණය සඳහා තමයි ඒ දේවල් නිර්මාණය කළ පූජා කළේ. ඒකාන්තයෙන් අප්‍රමාණ වූ උදාහරතර ආනිසංස ලැබෙන මහේශාක්‍ය පින්කමක් තමයි ඒ සිද්ධ කරගන්නට යෙදුනේ. ඉතින් මේ සක්මන් මළු භාවනා ආසන නිර්මාණය කිරීම සම්බුද්ධ ශාසනයේ උතුම් ආනිසංස ලැබෙන්නා වූ මහා පින්කමක්. ඒ විශේෂයෙන්ම මේ සක්මන් මළු පූජා කිරීමේ ආනිසංසත් පින්වතුනකින් එක සඳහන් වෙනවා. ඉතින් දීර්ඝ වශයෙන් දේශනා කරන්න වෙලාව නෙමේ. අපි බලාපොරොත්තු වෙනවා හවස් වරුවේ දේවල් මේ පින්වතුන්ලාට දේශනා කරන්නට. ඉතින් ඒ සේනාසන පූජාවේ අනුශාස අප්‍රමාණව සඳහන් වෙනවා මේ විමානවත්තු ආදී ග්‍රන්ථයන්වල. තිනකුටි දාර තේරාපදානයේ සඳහන් වෙනවා පින්වතුනි මීට කල්ප 92කට මත්තෙන් එක්තරා පින්වතෙක් ස්වාමින් වහන්සේ නමක් උදෙසා
පුංචි අතුපලක් නිර්මාණය කළා. අර පෙර කී කතාවේ වගේම ගුණපුරණ්ණා වූ ස්වාමින් වහන්සේ නමක් දැකලා දිග ලී තුනක් අරන් ඇවිල්ලා කුරුසියක් ආකාරයට තියලා තනකොළ වලින් ආවරණය කළා භාවනා කරන්න පුළුවන් ආකාරයට වගේ කුටියක් නිර්මාණය කළා දුන්න එක මිනිස්සෙක්. ඉතින් අන්න එක ස්වාමින් වහන්සේ නමකේ පුංචි කුටියට වෙලා ගුණ පිළිවෙත් පූර්ණේ කරන්නට වුණා. ඉතින් මෙන්න මේ පින්කම දැක දැකා මේ පින්වතාණන් සතුට සන්තෝෂ ඇති කරගත්තා. නිරන්තරයෙන් සතුට වුණා මම කුටියක් පූජා කරගත්තා නේද කියලා. අන්නේ සතුට නිසා ඔහු මරණයට පත් වෙලා පින්වතුනි දිව්‍ය ලෝක මනුස්ස ලෝකයන් වල ඉපදෙමින් මැරිමින් ආවා. කල්ප 92ක් පුරාවට දුගතියට ගියේ නැහැ. සතර අපායට ගියේ නැහැ. දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකයට මනුලොවින් දෙව්ලොවට ඉපදෙමින් මැරෙමින් සසරේ සැරිසරාගෙන විල්ලා අපේ ගෞතම බුද්ධ ශාසන කාලයේ කුලවන්ත මහීසාක මිනිසෙක් වෙලා ඉපදුනා. අර පෙර කරන ලද්දා පින්කමේ විපාක වාර වශයෙන් පැවිදි වෙන්න ලැබුණා. පැවිදි විලා ශාසනයේ ගුණ පුරාගෙන ගිහිල්ලා සියෝපිලිසිඹියාව සමගම අරිහත් ඵල සාක්ෂාත් කරගෙන අමා මහ නිවන් සුව අවබෝධ කළා. දිනකොටි තෙරුන් වහන්සේ කියලා නමින් හැඳුන්වන්නට වුණා. මෙන්න මේ විදියට මේ සේනාසන පූජා කිරීමේ ආනිසංස නිවන දක්වාම පින්වතුනි පිටුපසින් ලැබිලා විපාක වාර ලබා දෙනවා. ඉතින් මේ සේනාසන මේ ස්වාමින් වහන්සේලා පරිහරණය කරනකොට පින්වතුනි උන්වහන්සේලා රාගය වඩන්න, ද්වේෂය වඩන්න, මෝහ ආදී කෙලෙස් ධර්ම වඩන්නට නෙමෙයි. ශාසනයේ ගුණ ධම්වත් පිළිවෙත් පූර්ණී කරන්නට, සාමණේර සීලයන් ආරක්ෂා කරන්නට, කෝටියක් සංවර සීලේ නම් වූ උපසම්පදා සීලයන් ආරක්ෂා කරමින් තමයි කුටිවල වැඩවසන්නේ. අන්නේ මොහොතක්ෂණිය පාසා මේ පූජා කරන ලද්දා වූ පින්වතුල්ලාට අප්‍රමාණ පින් සිදු වෙනවා. ඉතින් මේ පින්වතුල්ලා අද දවසේ මේ එරුවන් රාජපක්ෂ මහත්මයාගේ මග පෙන්වීම යටතේ ගොඩාක් පින්කම් කළා. මේ පුෂ්පයන් පූජා කළා, පින් සිදු කරගත්ත, අප්‍රමාණ කුසල් කර්මයන් සිද්ධ කරගත්තා. ඉතින් එකින් එක ආනිසංස දේශනා කරන්න කාල වේලාව නෙමෙයි. අපි හවස් කරුවේ දේවල් පිළිවෙලින් දේශනා කරන්නම්. මෙතෙක් තුරාවට රැස් කරගත්තා උදාාරතර කුසල ආනිසංසයේ හේතු කොටගෙන මේ සෑම දිනාවටම සිතක් සාන්තියක් යහපතක් වේවා. සියලු ප්‍රාර්ථනාවන් ඉටු කරගෙන මුදුන්පත් කරගෙන නිවන් දකින්ට වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. දැන් පැම් වඩලා කුටි සේනාසනේ පූජා කරන්න සූදානම් වෙන්න මහත්තයාට අයට ගිහිල්ලා මේ පැම් වාදනයක් ඉල්ලගෙන ඉන්න. හොඳයි, එතකොට මේ පින්වතුන්ලා දැන් මේ සේනාසනයන් පූජා කිරීමේ කුසල් කර්මය තමයි සිද්ධ කරගත්. ඉතින් මේ සිදු කරගත්තා පින්කම් මේ මොහොතේදී සිහිපත් කරගන්න ඕන. මේ සක්මන් මළුව, වැසිකිලි, කැසිකිලි, ඒ වගේම මේ කුටි සේනාසනන් හිතින් සිහිපත් කරගන්න. මේ සියල්ලම අතීත, අනාගත, වර්තමානය කියන මේ ත්‍රිකාලීන වූ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය උදෙසා පූජා කරමි, පූජා වේවා කියන චේතනාව හිතේ ඇති කරගන්නට ඕන. අන්නේ විදිහට සිතුවිල්ල තියාගෙන පැන් වඩලා සේනාසනේ පූජා කරමු. අපි වාක්‍ය කියන්නම්. එතකොට මේ පින්වතුන්ලා ඒ වාක්‍ය සජ්ජායනා කරලා පූජා කරන්නටයි තමයි සූදානම් වෙන්නේ. සංඝරත්නය උදෙසා, යෝගාවචර භික්ෂු සංඝයා වහන්සේ උදෙසා, සිල්වතුන් ගුණවතුන් වහන්සේලා උදෙසා පූජා කරමි, පූජා වේවා කියන චේතනාවෙන් හිතක් තුන ඇති කරගෙන අපි කීවට පස්සේ වාසිකුමින් හිමින් තැන් බලන්න. යෝගාවචර භික්ෂු සංඝස් සිමං කුටිසේනාසනං භික්ෂු සංඝස් දේම යම්පි මයං බන්තේ මං කුටිසේනාසනං භික්ඛු සංඝස්ස දේම තතියම්පි මයං බන්තේ මං කුටිසේනාසනං භික්ඛු සංඝස්ස දේම සාදු සාදු සාදු.